මංචෝවි අද මේ දැන් ආයෙ කතා කරන්න යන්නේ ගෝලීය ශ්‍රී ලාංකික කොංග්‍රසය මොනවද යෝජනා කරන්නේ මේ මේ වැඩසටහන් මහලාවේ දෙවෙනි වැඩසටහන කලින් වැඩසටහනේ අපි කතා කරේ අපි මොනවද වෙළඳපළට කරන යෝජනා කරන වෙනස්කම් පිළිබඳව අද දැන් කතා කරන්න යන්නේ ආර්ථිකයට ආර්ථිකය කොහොමද රිෆෝම් කරන්නේ කොහොමද මේ තියෙන තත්ත්වෙන් ගොඩ එන්න අපි මොනවද කරන වෙනස්කම් අපි යෝජනා කරන වෙනස්කම් මොකද්ද ගෝලීය ශ්‍රී ලාංකික කොංග්‍රසය විදියට ඉතින් මංජු මට මේ අපි මොනවද කරන්න බලාපොරොත්තු වෙයි වර්තමානයේ තියෙන තත්ත්වෙන් ඊගාව තැනට මේ රට අරන් යන්න අපි මොනවද යෝජනා කරන කොටස් ඔව් මම හිතන්නේ අපි කලින් එක මේ සාකච්ඡා කරේ බුදුන මතක් කරා වගේ කියන්නේ වෙළඳපළ යාන්ත්‍රණය ඇති වූ ප්‍රතිසංස්කරණ සහ වෙනස්කම් මොනවද කියන එක එතනදී ඒ වෙළඳපළ ගොඩනැගෙන්න වෙළඳපළ හරහා ගොඩනැගෙන ආර්ථිකය සහ ඒ ආර්ථිකයේ අපි විශේෂ අවධානයක් යොමු කර යුතු කුළුණු පිළිබඳව තමයි ඊළඟට අපි දැන් කතා කරන්න ඕනේ. ඒ කියන්නේ අපේ රටේ ආර්ථිකය හදන එකේදී වැඩි බරක් තියන්නේ කොතනද කියන එක විශේෂයෙන්ම ගෝලීය ශ්‍රී ලාංකික කොංග්‍රසයේ විදියට කියන එක මම හිතන්නේ අපි ඉතාමත්ම ගැඹුරව කතා කරලා තියෙනවා. දැන් අපි ඔක්කොටම කලින් බුණ ලෝකේ යන ප්‍රවණතාවයන් සහ ලෝකේ යන විදිය ගැන අවබෝධයක් තියෙන ඉඳි පැ. එතකොට දැන් අපි දන්නවා වසර 2000 වගේ වෙනකොට මුළු ලෝකෙම ගෝලීය ආර්ථිකය ගත්තොත් එහෙම ට්‍රිලියන ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 33ක 35ක වගේ මේ පරාසයක තිබුණේ. ඊට පස්සේ ඔක 2021 වගේ වෙනකොට ට්‍රිලියන ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 93කට වගේ ගියා. ඊට පස්සේ ඊළඟ අවුරුදු 5 වගේ ඇතුළත මේක ඩොලර් ට්‍රිලියන ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 125කට වගේ යාමට නියමිතයි. ඊට පස්සේ දැනට තියෙන පුරෝකථනය තමයි 2035 වෙනකොට මේක ට්‍රිලියන ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 200කට විතරයි කියලා. ගෝලීය මේ සම්පූර්ණයෙන්ම ගෝලීය දළ දේශීය නිෂ්පාදනය. හරිද? එතකොට මෙතනදී දැන් අපි 2000 ඉඳලා 2021කට ගත්තොත් එහෙම අර ට්‍රිලියන ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 33 ඉඳලා 95ට වැඩි වෙනකොට මේකේ විශේෂම බරක් එහෙම නැත්නම් විශේෂම කොටසක් ස්ථානගත උනේ තාක්ෂණය හා බැඳුණු ශේස්ත්‍රයන් වලට ටෙක්නොලොජි ඩ්‍රිවන්. එතකොට අපි ගත්තොත් එහෙම බුණට මතක ඇති ඔය ඇපල් ෆෝන් එක එලියට එක ඉඳලා ඒකත් එක්කම හැදුනා මොබයිල් ඉකොනොමි එකක්. එහෙම නැත්නම් අපේ තියෙන මොනවද ජංගම දුරකථන හා බැඳුණු වෙන ආර්ථිකයක් උනගුණා. ඒ වගේම කාලයක් යනකොට අපි ආව ෂෙයාඩ් ඉකොනොමි කියලා. ඒ කියන්නේ අපි ගත්තොත් එමේ Airbnb ආවා මොනවද හෝටල්ස් වෙනුවට. එතකොට Uber ආවා අපේ තියෙන ටැක්සීස් වෙනුවට. ඒ වගේ අර මේ හෝමාර් මේ එකතු වෙලා මේ අපි පරිභෝජනය කරන ඉකොනොමි එක අපි කියනවා ෂෙයාඩ් ඉකොනොමි කියලා. ඊට පස්සේ වර්චුවල් රියැලිටි ඔග්මෙන්ටඩ් රියැලිටි වගේ වෙන ආර්ථිකයන් ගොඩනගන්න ගත්තා. ඊට පස්සේ ස්පේස් ඉකොනොමි එක. ඒ කියන්නේ මේ හඳට යනවා ග්‍රහ අඟහරු ලෝකෙට යනවා විතරක් නෙමෙයි. එතනින් එහාට ගිය අභ්‍යවකාශ ශත්තක ගොඩනගෙන තවත් වෙනම ආර්ථිකයක් ගොඩනගන්න ගත්තා. ඊට පස්සේ ඩිසෙන්ට්‍රලයිස් ඉකොනොමිය එන්න පටන් ගත්තා. විශේෂයෙන්ම බ්ලොක්චේන් තාක්ෂණය හරහා වගේ. ඒක හරහා අලුතින් කරන්සිස් එන්න පටන් ගත්තා. ඊට පස්සේ ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස් හරහා වගේ නද වෙනුත් කෘත්‍රිම බුද්ධි හරහා දැවන්ත මේ පරිවර්තනයන් සිද්ධ වෙමින් පවතිනවා මේ ආර්ථිකයේ. මෙන්න මේ වගේ يعني මේ ඇතිවීමට නියම ඇති වුණ සහ පහුගිය අවුරුදු 20 ඇති වුණ සහ ඊළඟ අවුරුදු 15 ඇතුළත ඇතිවීමට නියමිත දැවන්ත ආර්ථික ප්‍රසාරණයන් ගත්තොත් එහෙම මේ හැම දෙයක්ම බ්‍රුනෝ අනිවාර්යයෙන්ම තාක්ෂණය හා බැඳුණු ශේස්ත්‍රයන්ගේ තමයි තියෙන්නේ. අපි කැමති වුණා හෝ අකමැති වුණා හෝ නිෂ්පාදන ශේස්ත්‍රයෙන් නෙවෙයි තියෙන්නේ. ඒක නිෂ්පාදනයට යන්න පුළුවන්. දැන් අපි ගත්තොත් එහෙම තාක්ෂණයේ සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වෙන ගොඩක් වෙලාවට අපි මොනවද චිප්ස් වගේ ගත්තොත් මේවල සම්පූර්ණයෙන්ම නිෂ්පාදන ක්‍රියාවලියක් තියෙනවානේ. නමුත් මම කියන්නේ ශේස්ත්‍රයන් විදිහට ගත්තොත් එහෙම හැම දෙයකටම තාක්ෂණය කියන එක ඉතාමත්ම කියන්නේ කෘෂිකාර්මික මේ ශේස්ත්‍රය වෙන්නත් පුළුවන් කියන. ඒතර ඇග්‍රොටෙක් යනවා. ඒතර ඒතරින් නිෂ්පාදන ක්‍රියාවලියේදී සප්ලයි චේන් එකේදී මේ හැමදේමදී තනදීම තාක්ෂණය කියන එක අද වෙනකොට ඉතාමත්ම සුලභව භාවිතා කරනවා. එතකොට දැන් එහෙනම් අපිත් ඉට වස් ක්‍රියේට් එකනමි කියන්නේ කන්ටෙන්ට් ක්‍රියේෂන්ස් දැන් ඕගොල්ලෝ කරමින් ඉන්නේ ඔයගලත්තට පටන් ගත්තත් ඇත්තටම කන්ටෙන්ට් ක්‍රියේට් කරන්නනේ. දැන් අද වෙනකොට ක්‍රියේට් එකනමි එක ඩොලර් බිලියන 150ක් විතර. මේක අවුරුදු 5ක් විතර යනකොට ඩොලර් ට්‍රිලියන 1.4ක් වගේ වෙයි වගේ කියලා කියනවා. තමයි පුරෝකථනය තියෙන්නේ. ඉතින් එන්නේ වගේ අපිට අවබෝධයක් තියෙන්නට ඕනේ ගෝලීය ප්‍රවණතාවයන් වෙළඳපළ ප්‍රවණතාවයන් ආර්ථික මොකද ගෝලීය වෙළඳපළ ප්‍රවණතාවයන් ඇතුළ තමයි ගෝලීය ආර්ථිකයන් ගොඩනැගෙන්නේ. එතකොට නම් අනිවාර්යයෙන්ම අපේ රටේ මේ ආර්ථිකයේ ගොඩනැගීමේ ක්‍රියාවලියත් මේ ගෝලීය වෙළඳපළ ප්‍රවණතා එක්ක සමගාමීව ඒකට අනුගත කරමින් තමයි අපි හදා ගන්න ඕනේ. අන්න එතනදී ඒකින්ද තමයි අපිත් කියන්නේ අපේ රටේ සම්පූර්ණ ආර්ථිකයේ ගොඩනැගීමේ ක්‍රියාවලියේදී මේක ටෙක්නොලොජි ඩ්‍රිවන්
technology and knowledge based economy එකක් වෙන්නට ඕනේ කියලා. තවදුරටත් manufacturing වත් එහෙම නැත්නම් අර මොනවද BPOs ගේ මේ වගේ ඒ වගේ සේවා සපයන ආර් දැන් එහෙම නැත්නම් apparels වගේ එහෙම නැත්නම් මොනවද නිමි ඇඳුම් තේ පොල් රබර් මේවත් එක්ක නෙමෙයි යන්නට ඕනේ අනිවාර්යයෙන්ම. මොකද එහෙම වුණොත් එහෙම වෙන්නේ අර ලෝකයේ දිනෙන් දින අර කුඩා වෙමින් පවතින එහෙම නැත්නම් තරංකාරිතේ ඉතාමත් වැඩි වෙලා අපිට හම්බෙන මාකට් ෂෙයාක වෙළඳ පොළ කොටස ඉතාමත් කුඩා වෙමින් පවතින ක්ෂේත්‍රයන් වලට නෙමෙයි අපි අවධානය යොමු වෙන්න ඕනේ. අර අලුතෙන් ඇතිවෙන මේ තාක්ෂණික හා බැඳුණු වෙළඳ පොළ වල තුල අපිට අපි ඉස්සල්ලාම අපි එතන සානගත වුණොත් මේකේ වැඩි වෙළඳ පොළ කොටසක් අපිට ලබා ගන්න පුළුවන් වෙනවා. ඒතකොට ඒක හින්දා තමයි අපි අනිවාර්යයෙන්ම තාක්ෂණය හා දැනුම පදනම් කරගත්ත ආර්ථිකයකට අපේ සම්පූර්ණ අවධානය යොමු කරලා තියෙන්නේ. ඒක හරහා විතරයි අපිට පුළුවන් වෙන්නේ අපි යෝජනා කරන 5% 6% වගේ GDP වර්ධන දළදේශීය නිෂ්පාදන වර්ධන වේගයක් තියාගෙන අවුරුදු 5ක් 6ක් ගිහිල්ලා අවුරුදු 10ක් වගේ ගිහිල්ලා මේ ආර්ථිකයේ බිලියන ඇමරිකන් ඩොලර් බිලියන 150ක ආර්ථිකයට අපිට යන්න පුළුවන් වෙන්නේ. ඒතකොට එතනදී අනිවාර්යෙන්ම අපිට ප්‍රධාන වශයෙන් අවධානය කරන්නට සිදෙන කොටස් කීපයක් තියෙනවා බුදුනා. ඒ කියන්නේ පළවෙනිම දේ තමයි අපේ අධ්‍යාපනයේ ඉඳලා, ඒ කියන්නේ ද්විතීක අධ්‍යාපනයේ ඉඳලා උසස් අධ්‍යාපනයේ ඉඳලා අපේ මුළු අධ්‍යාපනයේම, ඒ කියන්නේ රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් සහ මගින් රටක් විදිහට පර්යේෂණ සහ මේ නිපැයුම් වලට අනිවාර්යයෙන්ම රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට්ස් වල අනිවාර්යයෙන්ම විශේෂ අවධානයක් යොමු යුතුමයි. මොකද රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට්ස් හරහා තමයි බ්‍රුණ අලුතෙන් දැනුම ඉපදෙවෙන්නේ. කියන්නේ දැනුම හට ගන්න. කියන්නේ මොනවා හරි අලුතෙන් ඔයදයක් පර්යේෂණයක් කරලා ඩෙවලොප්මන්ට් එකක් කරොත් තමයි අලුත් දැනුමක් එකතු වෙන්නේ. අලුත් දැනුම තමයි අලුත් මාකට් ක්‍රියේට් කරන්නේ. අලුත් දැනුම තමයි ඊට පස්සේ ඉනෝවේෂන්ස් වලට යන්නේ. යම් කිසි දැනුමක් ඔයා හොයාගත්තාන් පස්සේ ඒක යනවා නව නිපැයුමක් බවට පත් වෙනවා. ඊට පස්සේ ඉනෝවේෂන්ස් තමයි ඔන්ටර්ප්‍රනර්ෂිප් එකට යන්නේ. ව්‍යවසායකත්වයට යන්නේ. ඒතට රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට්ස් එන්න ඕනේ. රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට්ස් වලින් නොලෙජ් එක ක්‍රියේට් වෙනවා, දැනුම ක්‍රියේට් වෙනවා. ඊට පස්සේ දැනුම තුලින් ඉනෝවේෂන්ස් එනවා, නව නිපැයුම එනවා. ඒ තුලින් ව්‍යවසායකත්වයට ගොඩනැගෙනවා. ව්‍යවසායකත්වය තුලින් අලුතෙන් වෙළඳ පොළවල් ගොඩනැගෙනවා. වෙළඳ පොළවල් තුනින් ආර්ථිකයන් ගොඩනැගෙනවා. ඒතර ඔන්න එහෙම තමයි අර ට්‍රිලියන 200ට යන්නේ ආර්ථිකය. 200ට යන්නේ. සහ මේ වෙනකොටත් ඇවිල්ලා තියෙන වැඩපිළි ලෝකයි. ඒතර අපි දැන් අපි කියනවා නම් අපි තාක්ෂණය, ටෙක්නොලොජිය ඇන්ඩ් නොලෙජ් බේස් ඉකොනොමි එක කියලා අනිවාර්යයෙන්ම අපේ තියෙන රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් පැත්ත එහෙම සෑහෙන මේ තාක්ෂණය හා බැඳුණු. ඒතර එතනදී අපි මේ කතා කරන්නේ ඒක කෘෂිකර්මාන්තය වෙන්න පුළුවන්, ඒක ප්‍රවාහණයට වෙන්න පුළුවන්, ඒක මොනවද කාලගුණයට වෙන්න පුළුවන්, ඕනම හැම දෙයකටම අර ඉතිහාසෙට යන්නේ නැතුව අනාගතයට ගිහිල්ලා ඊට පස්සේ ඒක තාක්ෂණය හා බැඳුණු මේ ආර්ථිකයක් ගොඩනගන්න තමයි අපේ සම්පූර්ණ පූර්ණ අවධානය අපි යොමු කරලා තියෙන්නේ. ඉතින් ඒක හරහා අපි විශ්වාස කරනවා අනිවාර්යයෙන්ම අපිට මේ අපි බලාපොරොත්තු වෙන වසර 10ක් ඇතුළත බිලියන ඇමරිකන් ඩොලර් බිලියන 150ක ආර්ථිකයට අපිට ලේසියෙන් යන්න පුළුවන් වෙයි කියලා. මොකද එතනින් එහා වෙන පැතිලින් යන්න ගියොත් එහෙම වෙන්නේ බුණු අපි ඇත්තටම අපේ ගමන අපි පස්සට යamak විතරයි. මොකද ඒක අපි පහුගිය ආණ්ඩුවලත් අපි පැහැදිලිව දැක්කා. වුන් කොච්චර කතා කරත් අනාගතය ගැන කතා කරත් ඔවුන්ගේ අර පෝට්ෆෝලියෝ එක එහෙම නැත්නම් ඔවුන්ගේ බජට් එක එහෙම හදනකොට ඔවුන්ගේ සම්පූර්ණයෙන්ම බජට් එක තුලින් රිෆ්ලෙක්ට් වෙන එහෙම නැත්නම් පේන්නට තියෙන ඔවුන් ඉතිහාසත් එක්ක තමන්ගේ ආර්ථිකය ගොඩනගනවා කියන එක. එතනින් සම්පූර්ණ වෙනස් වෙලා අපි කියන්නේ අපේ ආර්ථිකය අනිවාර්යෙන් අපි ගොඩනගන්න ඕනේ තව අවුරුදු 10ක් 15ක් 20ක් ඉස්සරහට ආර්ථින වෙළඳ පොළවල් ගැන කල්පනා කරගන්න. හරි, බොහොම ස්තුතියි. ඕක තමයි ග්ලෝලිය ශ්‍රී ලාංකික කොංග්‍රසය අපේ ආර්ථිකය කොහොමද වෙනස් වෙන්න ඕන කියලා අපි යෝජනා කරන්නේ ඔන්න ඔය විදියට. ඉතින් බොහොම ස්තුති මංජු. අපි මේ වගේම අපි කලින් කිව්වා වගේම කොටසින් කොටස අපි පැහැදිලි කිරීමට බලාපොරොත්තු වෙනවා ගෝලීය කොංග්‍රසයේ මොනවද මේ රට වෙනස් කරන්න යෝජනා කරන්න කියලා. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි.